ඔයාට කලින් ඉඳන්ම ආසාවක් ඇති නැත්නම් ඔයාගේ ෆෝන් එකේ මේ වගේ ඉන්ටර්ෆේස් එකක් තියෙනවා හෝම් ස්ක්‍රීන් එකේ ඒ විදිහට තියෙනක එපා වෙලා කැතයි වගේ පේනවා නම් අද කෙනෙක් ගොඩක් වැදගත් වේවි. ඒ වගේම මේ වගේ වීඩියෝස් තවත් මම කරලා තියෙනවා හෝම් ස්ක්‍රීන් එක වෙනස් කරන. ඉතින් ඔයාලට ඒක බලන්න පුළුවන්. ඒකයි මම ඒවට තියෙන මේ ඇඩ් ඒකේ ගොඩක් මේ ඒක සලිතරම හොඳට ගන්න පුළුවන්. ඉතින් මේවට එකක් නැහැ. ඉතින් අපි කතා කරමු කොහොමද කතා කරන්න කියලා. ඉතින් මුලින්ම මේකට ඇප් තුනක් අවශ්‍ය වෙනවා. මුලින්ම ඔයාගේ ප්ලේ ස්ටෝර් ඇප් එකට යන්න. ගියාට පස්සේ ටිකක් කලින් ඉන්න. ටිකක් කලින් ඉන්නකොට මේ විදිහට ඇවිල්ලා මම මුලින්ම මේ සර්ච් බාර් එකේ සර්ච් කරනවා. මෙතන සර්ච් කරන්න පික්සල්. මම කියන විදිහම සර්ච් කරන්න මම ලියලා ඇති. මේ ඇප් තුනේ මම දාලා තියෙනවා ලින්ක් ඩිස්ක්‍රිප්ෂන් එකේ. දාන්න පික්සල් අයිකන් පැක් කියලා. ඉතින් උඩින් එනවා පික්සල් අයිකන් පැක් කියලා. මේක MB 74ක් තමයි යන්නේ. ඉතින් ඔයාලට මේක හරියට කරගන්න ඕන නම් මේක දාගන්න. ඔයාගේ ෆෝන් එක ටිකක් ලස්සන තියන. අයිකුවේ පොඩ්ඩක් ඔයා මේක ඇප් එක දාගෙන බලන්න ඕනේ. මට නම් දැම්මහම වෙන්නේ නිකන් මේවා එක. ඒ හින්දා මම අයිකන් පැක් එකක් දාගත්තේ. මේකත් ඉන්ස්ටෝල් කරගන්න. ඊළඟ මම මුලින්ම මේක සර්ච් කරනකොට ආයම ගහනවා නෝව ලොන්ච් කියලා. මේ නෝව මුලින් නෝව ලොන්ච් කියලා. ඊළඟ මේකත් ඉන්ස්ටෝල් කරගන්න. ඊළඟ තුන්වෙනියට මම කතා කරන්නේ හයි ගන්න මේ දෙයට. හයි ස්ටයිල් ලොන්ච 2020. ඉතින් මේ විදිහට ගැහුවට පස්සේ පොඩි ඇප් එකක් එනවා. ඒකේ මුලින්ම වෙන එක ඩවුන්ලෝඩ් කරගන්න. මේ විදිහම ගැහුවට පස්සේ මේ මුලින්ම එනවා. ඒකත් ඔය ඉන්ස්ටෝල් කරගන්න. මේක කරගන්න මුලින්ම ඔයා ඩවුන්ලෝඩ් කරගත්ත නෝව ලොන්ච් කියන ඇප් එක මුලින්ම ඕපන් කරගන්න. ඒක ඕපන් කරාට පස්සේ මුලින්ම එනවා පොඩි මෙහෙම ටිකක්. ඒ මුලින්ම එන next ඇප්ලිකේෂන් එක දීගෙන යන්න. ඒ වගේම මෙතන තියෙනවා ඇප් ඩ්‍රෝව එකේ තීම් එක, ඒකේ කලර් එක dark ද light ද auto ද කියලා ඔයා මාරු කරන්න ඕනේ. ඉතින් ඒකේට දාලා මම ගන්න මම මේ පාවිච්චි කරපු හින්දා තමයි මේ විදිහට නිකන්ම ඔටෝම වැටෙන්නේ. ඉතින් මේ ෆෝන්කේ ඔක ඕපන් වෙනවා. ඉතින් මම ඔයාලට තව ඇප් වර්ග ටිකක් දාගන්න කිව්වා. ඉතින් ඒ ඇප් වර්ග දැන් පාවිච්චි කරගන්න ඔයාට වෙනවා. ඉතින් මෙන්න මේ පැත්තේ තමයි ඇත්තේ නෝ සෙටින්ස් කියලා. මෙන්න නෝ සෙටින්ස් වලට යනවා. නෝ වලට ගියාට පස්සේ මේ විදිහට එනවා. ඊළඟට මේකෙන් එක සෙට් ඩිෆෝල්ට් ලොන්ච් එක හැදෙට දාගන්න. ඊළඟට ඒක දාගත්තට පස්සේ මුලින්ම ලුක් ඇන් ෆීල් කියන එකට ඔයා යන්න ඕනේ. ඒකට ගියාට පස්සේ මුලින්ම දෙනවා අයිකන් ස්ටයිල් කියලා. ඒකට ගියාට පස්සේ මේ විදිහට ඉන්ටර්ෆේස් එක බලන්න පුළුවන්. ඉතින් මේ විදිහට බලන්න පුළුවන්. ඊට පස්සේ මෙතන තියෙන අයිකන් තීම් කියන එකට ගිහිල්ලා මෙතනින් ඔයා ඩවුන්ලෝඩ් කරගත්ත පික්සල් අයිකන් පැක් කියන එකට ඩන් කරන්න.
කරාට පස්සේ මේ විදිහට එනවා මේවා සර්කල් ගන්න දැමන පස්සේ මේ විදිහට බෑක්ග්‍රවුන්ඩ් එක ඇනිමේට් කරන්න මේ නෙවෙයි මේකෙන් ඒක දාන්න පුළුවන් ඉතින් ඊළඟට හරි මේකෙන් පුළුවන් ඔයාට මේ විදිහට අයිකන්ස් තියන්න ඕන තැන් දාගන්න ඉතින් මේ විදිහට මම ඩන් කරනවා ඉතින්ම අයිකන් ලේඅවුට් එකට ගිහිල්ලා අරවා අයිකන් සයිස් එක වෙනස් කරගන්න අවශ්‍ය තරමට වෙනස් කරගන්න පුළුවන් ඉතින් මේ විදිහට ඩොක් එකට ගිහිල්ලා ඒ විදිහට මේ කරන්න පුළුවන් මම සේරම කියන්නේ නැහැ මම වීඩියෝ එක දික් කරනවා ඒක හින්දා මේක කියලා බලලා හොඳට හදාගන්න ඉතින් ඊළඟ එක තමයි මෙන්න මේ ඇප් ඩ්‍රෝවර් කියන එක ඉතින් මේ විදිහට දාගන්න පුළුවන් ඊළඟට කියන්නේ ඉතින් ඔය විදිහට මම අයිකන් පැක් මගේ ඉතර හොඳ නැහැ ඉතින් ඔයාට ගන්න ඕනෙම නම් මුලින් නම එක දාගෙන කැතක් පේනවා නම් ඔයාට ඒක දාගන්න පුළුවන් නැත්නම් වෙන එක ඊළඟට ඔයාට පුළුවන් මේ විදිහට සෙටින්ග්ස් ටික හදාගෙන මං ඊළඟට කිව්ව ඇප් එකට ගිහිල්ලා ඒ ඇප් එකේ නුත් ලොන්ච් එක හදාගන්න ඉතින් මේ හදනකොට හැකියාව තියෙනවා මේ විදිහට විජෙට් ඇඩ් කරගන්න පුළුවන් නම් එකෙත් ඕන විදිහට කරන්න පුළුවන් අනිත් එක මේක මේ වන්න පුළුවන් ඊළඟට මෙන්න මෙතන ටැප්ස් දාන්න වලට පුළුවන් ටිකක් ඇඩ් කරන්න පුළුවන් ටිකක් අතර පස්සේ ඊළඟට මං කියවගෙන යන ඇප් එක තමයි ඔය නෝවල් ලොන්ච් එක වගේම ඒක හදාගත්තේ හයික් ස්ටයිල් ලොන්ච් එක කියලා. ඉතින් ඒක ඔපන් කරාම මේ විදිහට මුලින්ම ආර කන්ටිනියු කියලා බටන් එකකට ක්ලික් කරන්න. ඉතින් මේක මම කරන විදිහ කියලා දෙනවා. මුලින්ම ඔයාට ෆෝල්ඩර් එක ඩිලීට් කරගන්න ඕන නම් මේක ටච් කරාම ඉඳලා මේ යස් දෙනවා. ඉතින් අය ඇප් එක මේ WhatsApp ඇප් එක මම ටච් කරාම හිටියට පස්සේ ඊළඟට WhatsApp ඇප් එක තනින් චේන්ජ් කරන්න පුළුවන්. ෆෝල්ඩර් එකක් ක්‍රියේට් කරන්න පුළුවන්. ඉන්ෆෝ වලට යන්න පුළුවන්. ඉතින් මේ විදිහට මේ වගේ ලස්සන බැටරිය පෙන්නන සෙටින්ස් මේ වගේ පෙන්නන වෙලාව උඩින් පෙන්නන ඒ වගේ මේවා හදාගන්න නම් මං කියන එක ගොඩක් හොඳයි මේ ඇප් එක ඒ විදිහටම තියෙනවා මේ විදිහට තව ටිකක් කියලා නම් මේ සෙටින්ස් වලට යන්න ඔය මේ සෙටින්ස් ටච් කරලා යන්න පුළුවන් ඒකට කියන පස්සේ තීම් කලර් අර මං ආව නිල් වගේ දිග්ව අරක් දාගන්න පුළුවන් හදන වෙනස් කලර් එකක් අපි හිතමු රතු කියලා රතු පාට දාගත්තට පස්සේ රතු පාටින්ම ඔයන්ට ඒක පෙන්නාවි. ඉතින් මේක තමයි අද කියන්න ආවි. මේක තේරුණා නම් කලිම ලයික් එකක් දාගෙන යන්න. Subscribe කරන්න. ඉතින් මේක රතු පාටින් පෙන්නා විදිහට හදාගන්න පුළුවන්.